අයිබෝන් අලුත් අවුරුද්දේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මේ අවුරුද්ද සාර්ථකව සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න. නමුත් මේ යන තත්ත්වෙත් එක්ක අපිට මේක සාර්ථකව බලාපොරොත්තු ඇතුව අපි හිතන විදිහට පවත්වාගෙන ගිහිල්ලා අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වේද? අපේ ජීවිතේ සාර්ථක කරගන්න අපිට යම් යම් වෙනත් ක්‍රමවේද ඔස්සේ මේ විශ්වයේ තියෙන විවිධ වූ අනිසි බලවේග ඉවත් කරන්නට සිද්ධ වේද? අපි මේ ගැන හිතුවද? අපිට පේන දේ ගැන විතරක් අපි හිතුවා. හැබැයි අපිට නොපෙනෙන දේ ගැන අපි හිතුවේ නැහැ. නොපෙනෙන දේ පේන දේට වඩා ශක්තිමත් වෙන්නත් පුළුවන්ද? ඒ නිසා අපට කළ හැකි කළ යුතු දෙයක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. මේ ගැන කතා කරන්න සුදුසුම කෙනා තමයි පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා. අපි එතුමා නිරන්තරයෙන්ම මොන ගහන සිවිල් නාලිකාව අපි අදත් එතුමා මොන හනවා. ඔබතුමාට ආයුබෝවන් සුබ නවවසරක්. කන්දේගම මහත්තයා, ඇත්තරම මේ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්ද කියලා අපිට කියන්න පුළුවන් ද කටක් කරලා? අලුත් අවුරුද්ද කියන තැනම මම හිතා සමස්ත ලෝකවාසීන්ට අලුත් අවුරුද්ද. පරිසරවේදියෙක් වෙච්ච මට, එහෙම නැත්නම් සිව්හෙලේ යක්ෂ ගෝත්‍රිකයෙක් වෙච්ච මට, ඔව් මේක අලුත් අවුරුද්දක් නෙවෙයි. මම ඒක කියන්න නැත්නම් මං පිළිබඳව වැරදි වැටහීමකට කට්ටියෙයි. මට මේක අලුත් අවුරුද්ද නෙවෙයි. අලුත් අවුරුද්ද වෙන්න නම් අපි සිව්හෙලේ අපි විශ්වාස කරන මහා රාවණය, මහා රාවණයන් කියන්නේ සූර්යයා. සූර්යයා සංකේත කරගත් රාජ්‍ය පරම්පරාවකට, රාජ්‍ය වංශයකට අපි රාවණ කියන බව කියපු බව මම විශ්වාස කරනවා තදින්. එහෙනම් එවැනි රාවණවරුන්ගෙන් අවසන් රාවණවරයා වාර්තා වෙලා තියෙන අවසන් රාවණවරයා රවුල් රාවණ ශ්‍රී ලංකාවේදී මරා දැම්මා කියන ජනප්‍රවාදයේ තමයි තියෙන්නේ. එතන ඥා රාවණවරු නැහැ. නමුත් ඉතුරු වෙන්නේ රාවණ යම් එකතු කරපු ශක්තිය. එතකොට ඔවුන් සූර්යා මුල් කරගත් ජාතිය. එහෙමනම් අලුත් අවුරුද්දක් නම් සූර්යා පටන් ගත්ත තැන ඉඳලා අලුතෙන් ගමන ආරම්භ කළොත් මේ අංශක 360ක රවුම, සූර්යා ගමන මේ අංශක 360ක රවුම, ඒ කියන්නේ පෘථිවිය සූර්යා වටේ අංශක 360ක රවුමක් ගමන් කරනවා. එතකොට අපිට පේන්නේ සූර්යා ගමන් කරනවා වගේ. එතකොට අපි ඒක ඉලක්ක කරගෙන තමයි මේ අලුත් අවුරුද්ද හදන්නේ. එතකොට මේ 360 රවුමේ අපි ගත්තාම අංශක 23.5 දෙකක් මේ සූර්යයා ග්‍රහණය කරලා තියෙනවා. ඒ කියන්නේ මැද ඉඳලා, අපි ගත්තොත් මැද ඉඳලා, මැදට අපි කියනවා නිරක්ෂය. අක්ෂයක් නැති තැන. ඒ කියන්නේ සමකය. මීට අවුරුදු මිලියන 4500 කලියෙන් යම් පිපිරීමක් සිද්ධ වෙනවා අහසේ. ඒ පිපිරීමට අපි කියනවා මහා විධාරණය. එතනින් විසුවෙච්ච සුම්බුන් අදටත් විසුවෙනවා. අදටත් විසුවෙනවා. ඒ විසුවෙන සුම්බුන් වලට හම්බෙච්ච බලය තමයි කැරකීමේ බලය වෙලා. ඒ කැරකීමේ බලය අදත් කරගෙන අපි බම්බරයක් කරකොලා තෑරියොත් ඇඟිල්ලෙන් අයිවිලා බඹර ගිහලා හැබැයි ඒත් යන්නේ ගොඩක් වෙලා කරගෙනවා. ඉතින් මේකත් එහෙම කැරකි යනවා. කැරගෙනකොට ඕනෑම දෙයක් ගෝලාකාර බවට පත් වෙනවා. අපි කියමුකෝ පිටි ටික, පටවි පිටි ටික අපි මුට්ටියකට දාලා ඕකට අතේ පොඩ්ඩක් තෙමාගෙන මුට්ටිය අස්සට අත දාලා කරකවනකට ඒක ඇස්සේ දින ඔක්කොම ගෝලාකාර වස්තුන් බවට පත් වෙනවා. මේ සරල කුසියේ උදාහරණයකින් මම දෙන්නේ කැරකීමේදී අරක හරි කැරකේ. ඒ හින්දා මේක මේ ගෝලාකාර වස්තුවක් හැටියට දකිනවා. මේක දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන් නේ. විඥානය දිනු කරපු අයට දකින්න පුළුවන්. හරි. විඥානය කියන්නේ මානයක්. විදුලි මානයක් කියන්නේ අපේ ඇඟ තුල තියෙන ශක්තියක්, විදුලියක්. ඒ විදුලි මානේ මොහොතකදී, කවිමව මොහොතකදී අපි අතහැරලා යනවා. ඒ අතර ඇරලා යන එකට අපි කියන්නේ මරණය. ඒ මරණය කියන්නේ අපේ ආපෝ තේජෝ වායු පඨවි සහ විඤ්ඤාණ කියන පංචමහා භූතයෙන් විඤ්ඤාණ භූතය තමයි ආපෝ තේජෝ වායු පඨවි ගැට ගහගෙන ඉන්නේ. මේ ගැට ගහගෙන ඉඳීමේ සීමාවක් තියෙනවා. එක්තරා මොහොතකදී මේක මේ ගැටේ ලෙහෙනවා. ඒ ගැටේ ලෙහිලා ඒ විඤ්ඤාණ මානය එළියට යනකොට ඒක ගෝලාකාර වස්තුවක් බවට පත් වෙනවා. එයින් පස්සේ ඒක විඤ්ඤාණ මානයක් නෙමෙයි, විමානයක්. දැන්වත් තේරෙනවද? එසේ වෙන්නේ අපි භ්‍රමණයට ලක්වීම නිසා. අපිත් භ්‍රමණය වෙමින් තමයි පවතින්නේ. විශ්ව නියමයේ භ්‍රමණය. එතකොට දැන් මම හිතනවා මම උත්තර මගේ උත්තර පැහැදිලි. එතකොට දැන් කන්දක මහත්තයා, දැන් ඔය ඔබතුමා දැන් ඔය අංශක 23.5 කියන ඔය කාරණේ මම මේ සම්බන්ධයෙන් කියවන ලෝකේ වෙනත් විද්වතුන් ඉන්නවා. මම ඒගොල්ලන්ට මේක යොමු කරා. හැබැයි ඒගොල්ලෝ කියනවා කන්දක මහත්තයා, දැන් මේක අංශක 23.5ක් ඇලයේ නම් මේක කෙලින් වුණොත් අංශක 90යි කියලා ඒගොල්ලෝ කියනවා. ඔන්න ඒගොල්ලන්ගේ තර්කය. එතකොට ඒගොල්ලෝ කියනවා
මෙහෙම එකක් තියනවලු න්‍යායක් අංශක 23.4 ලු ඇලේ. ඔන්න ඒගොල්ලෝ කියපු කතාව. අංශක 23.4 ඇලේ. එතකොට මේ මොකක් හරි මේ මේ චලනීය වීමකින් ඒක පොඩ්ඩක් එහෙම එහෙවීමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි 23.5 කියන එක ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. එතකොට අංශක 90ෙන් 23.4 අඩු කරන් පස්සේ යම් කිසි ඉලක්කමක් එනවා. මේ ඉලක්කම 6.3ක්. 6.6. එතකොට 6.3ක් කියන්නේ මාරයාගේ ලකුණ. දැන් මේ මෙතන තියෙනවා අපිට නොපෙනෙන මහා දැවැන්ත බලගත් කතාවක් කන්දක මහත්තයා. මම දන්නේ ඔබතුමාට මේක අහුනාද කියලා. මේක පියවි 100ෙන් කල්පනා කරන්න බෑ. පියවි 100 කියන්නේ අපි පවතින ලෝකේ අපි මේ ඉන්න ලෝකේ පවතින 100. ඒක තුල අපි දකින්නේ බොහෝ අපිට බැඳුණු අපි පවතින 100ක්. ඒ 100ෙන් එළියට ගියොත් අපි අව 100. මිනිස්සු අපිට කියන්නේ අපි අව 100ෙන්. ඒ කියන්නේ පිස්සුවෙන්. එතකොට ඒ වාගේ අවසිහිය මට්ටම. ඒ කියන්නේ මේ සීමාවල් පැනලා එහාට යන සීමාවක් තියෙන නේද? ඒ සීමාවයි යන අයට ඕක ප්‍රශ්නයක් නෙමෙයි තේරෙනවා. ඒ ටික මම කතා නොකරන්න යයි. කතා කරපුව ගමන් අලෝන ලේබලේ තමයි එයාට පිස්සු. හරියටම හරි. ඒ කියන්නේ දකින්න දේ විතරක් අල්ලගන්න පිරිස ලේබල් යලවන එයාට පිස්සු. එහෙම මම මට පිස්සු කියන ලේබලයක ඇලෙගුවොත් එතනින් එහාට මම කියන කිසිම දෙයක්ක වටිනාකමක් නැහැ. කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. නමුත් මට පිළිගන්නන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ බොහෝ දේවල් තියෙනවා. ඒ ටික ඔක්කොම පුළුවන් තරම කිව්වට පස්සේ මට පිස්සු කිව්වට කමක් නැහැ. අහන් ඒ වෙනකොට මම ඔය ඔක පැහැදිලි කරන්න දෙන්න. තව වරුදු ගානක් දෙන්න ඒකට. හරි හරි හරි. කන්දක මහත්තයා දැන් අපි අර පළවෙනි ප්‍රශ්නේ නැවැත්තුවේ දැන් ඔබතුමන් කියන්නේ මේ අවසානයේ රවුළු රාවණයන්ගේ ශක්තිය තාමත් මේ විශ්වය තුළ ගැබ් වෙලා තියෙනවා. ඉතින් එතනින් කතාව ගන්නකො ඉස්සරහට විශ්වය තුළ ගැබ් වෙලා තියෙනවා මේ මේ ඒ ශක්තියන් ටික. ඔහුගේ ශක්තියන් සියල්ල ගොනුකොලේ සූර්යාගේ ශක්තියන් ටික. ඔව්. සූර්යා කියන ග්‍රහලෝ සූර්යා කියන්නේ එදා ඒ මහා පිපිරීම තුළ සුම්බුන් විසුවෙනකොට දඟර වාගේ විසුනේ. මම මේක පැහැදිලිව කිව්වොත් හරියට අපි දැකලා තියෙනවා බඹර චක්‍රය. ඔව්. මේක බඹර චක්‍රය වාගේ තමයි කැරකි කැරකි කරන තමයි මේ කොහෙදෝ යන්නේ. අපිට හිතාගන්න බැරි දුරක මේ කැලිටි ටික යනවා. හැබැයි ඒ ගමන තුල මේවා පටි පටි ආකාරයෙන් තියෙනවා. දැන් සමුන්වහන්සේගේ සෞරග්‍රහ මණ්ඩල මේ මේ සක්වල චක්‍රවාටේ චක්‍ර වූ ආවාටේ මතක තියාගන්න චක්‍ර වූ ආවාටය. මේ චක්‍ර වූ ආවාටේ මුල පිපිරීමේ මුලයි. මේක පැහැදිලි කරගන්න ඕක කඩලකොට්ටේ තුඩ තමයි පිපිරුවේ. එතන මේක කැරකි 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 යන්නේ අර මාරක ලිඳ වාගේ. මාරක ලිඳේ තියෙනත් ඒ විදිහට. ඔව් මෙහෙමනේ තියෙන්නේ. එහෙම චක්‍ර වූ ආවාටයක් දිගේ මේක කැරකි කැරකි මෙතේ යනවා. හරි ලස්සනයි. මේක බලන්න නම් මේක දිනුනු කරපු මානසික තත්ත්වකින් බලන්න ඕන. මානසික තත්ත්ව දිනුනකොට මේ පිට සද්ද මොකක් ඇහෙන්නේ නැහැ, කවුද කියලා පේන්නේ නැහැ. එතකොට තාවකාලික ඌට පිස්සු වුණත් තේරෙනවා. ඒ වෙනකොට තේරෙනවා. එතකොට මේ ඌ චක්‍ර වූ ආවාටය තුල කැරකි කැරකි යන මේ අඬු හය හරි සුන්දර අඬු හයක්. කෑලි වලින් පිරිලා ඒ කෑලි ගෝලාකාර වස්තුන් බවට පත් වෙනවා. ගෝලාකාර වස්තුන් බවට පත් වෙමින් ඒවා කැරකෙනකොට ඒවේ තියෙන ගල්, පස්, වතුර ආදී හුලං වගේ ඒවා හුලනුත් බෝලයක් වෙනවා. අනිවාර්යෙන් හුලනුත් බෝලයක් ඇතුළේ කැරකෙන්න පුළුවන්. එතකොට ඒ එක හුලම් බෝලයක හයිඩ්‍රජන් ප්‍රතිශතය පැන්නාම නියමිත සීමාව එහා පැත්තට, ඒ කියන්නේ 98% විතර සීමාව පැනපුවාම එතන තුල හයිඩ්‍රජන් හීලියම් වීමේ විද්‍යාත්මක සිදුවීමක් සිදු වෙනවා. හයිඩ්‍රජන් හීලියම් වෙනවා. එතකොට හයිඩ්‍රජන් හීලියම් වෙනවා කියන්නේ ශක්තිය නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදනය කරන ශක්තියන් ටික හරිද? පස්සේ මේ විද්‍යාඥයෝ විසින් මනින්න ගත්තා. නැනෝ මීටර වලින් මැන්නා. නැනෝමීටර් බිඳුවේ ඉඳලා 1000 දක්වා වකින ශක්ති කලාපයට නිකම් මැන්න. බොහෝ දේවල් මේ කලාපයන් ගැන කිව්වා. ඒ කලාපයන් වල තියෙන ශක්තියින් හඳුනගෙන භාවිතයට ගන්න පුළුවන් දියුණු මානසික තත්ත්වයක් තිබිච්ච මිනිස්සු පෘථිවියේ හිටියේ තැන්තන් වල බොම්බ පොඩ පොඩ කණ්ඩායම්. ඔය මේ මූලික මිනිස්සු ටික අපි කියනවා ඉතිහාසයෙන් මැකිච්චි මිනිස්සු කොටස ඉන්නවා, මායා ගෝත්‍රිකයෝ ඒ වගේ හැමතැනම ඉන්න මේගොල්ලෝ මේ ශක්තියෙන් හඳුනගත්ත අය. ඒගොල්ලන් ඒ ශක්තිය නොයෙක් ආකාරයෙන් පාවිච්චි කළා. ඒකේ මුලම කොටස මයික්‍රෝවේව්ස් සුද්දාගේ භාෂාවෙන් කිව්වොත් ශුද්‍ර තරංග. ශුද්‍ර කියන්නේ අය කියලා වැඩක් නැහැ. ශුද්‍ර නම් පේන්නෙත් නැහැ, තේරෙන්නෙත් නැහැ, ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ශුද්‍ර තරංග. එතකොට ඒ ශුද්‍ර තරංග වලට කරන්න බැරි දෙයක් නැහැ.
සුන්දර තරංග වලට අපි අද දන්නවා විශාල පිපිරීම් කරන්න පුළුවන් සුන්දර තරංග වලට එතනින් එහා පැත්තේ 390 ඉඳලා 760 දක්වා මම කියන්නේ මේ විද්‍යාඥින්ගේ වර්ග කිරීම ඔව් 390 ඉඳලා 760 දක්වා දෘශ්‍ය වර්ණාවලිය දැන් දෘශ්‍ය වර්ණාවලිය කියවට පේන්නේ නැහැ දෘශ්‍යයෙන් තමයි තේරුම පේන්නේ ඔව් නමුත් ඒක පේන්නේ නැහැ නමුත් ඒක සිංහලට පරිවර්තන වෙන්නේ ඒගොල්ලන්ගේ වචන දෘශ්‍ය වර්ණාවලිය එහෙනම් මෙතන වර්ණාවලිය තියෙනවා ඔව් ඔව් ඒ වර්ණාවලිය තමයි ඇත්තටම සූර්යාගේ වර්ණ ටික සූර්යාගේ නිකුත් වෙන වර්ණ සූර්යාගේ පනිකර වර්ණ මෙන්න මේ සත්‍ය කියන්නේ ජීවය ඔය ඔතන තියෙන ජීවය 390 ඉඳ 760 දක්වා කලාපේ සත්‍ය ජීවය ජීවත් වෙන සියල්ල පාලනය කරන්නේ මේ වර්ණාවලිය මේ වර්ණාවලිය කැටි වෙන්නේ පදාර්ථ තුල ආපෝ තේජෝ වායු පඨවි හැටියට එතකොට ආපෝ තේජෝ වායු පඨවි විඥාන වෙනකොට මේ වර්ණ මේකස්සට ඇවිල්ලා තමුනාසික ඇඟ ආපෝ තේජෝ වායු පඨවිසා විඥාන ඔව් විඥාන අවසාන විඥාන තියෙනවා අවසාන විඥාන තියෙනවා සාකේක ආපෝ තේජෝ වායු පඨවිසා විඥාන පණ තියෙනවා සාකේක පණ තියෙනවා මේ විඥානය සහිත මේ පදාර්ථය තුල පදාර්ථයේ මේක සිද්ධ වෙන්නේ මේ වර්ණවලින්ද වර්ණාවලිය වෙනස් වුණොත් ඔබතුමා ලෙඩෙක් ඒක අපි හඳුන්වන්නේ වෛද්‍ය විද්‍යාවේදී මොකද්ද පිත වාතය සෙම ඔව් තුන්දොස් එතකොට මෙන්න මේක තමයි තමුන්වාසික ඇඟේ තියෙන්නේ ඔය ප්‍රමාණය තීන්දුව කළේ මේ වර්ණාවලිය එතකොට මේ වර්ණාවලිය කොහොමද ඔබතුමායි මායි වෙනස් කරන්නේ ඔබතුමාට චන්ද්‍රයාගේ බලපෑම තදින් තියෙනවා ඔබතුමා චන්ද්‍රයාත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා චන්ද්‍රයා ඔබතුමත් එක්ක සෙල්ලම් කරා ඒක වෙනම දෙයක් මම චන්ද්‍රයාත් එක්ක නෙමෙයි බ්‍රහස්පතිත් එක්කලා සූර්යයාත් එක්කලා මේක සිද්ධ වුණේ සූර්යාගේ වර්ණවලිය ග්‍රහලෝක විසින් අරගෙන ඔවුන්ගේ තියෙන වායුගෝලයත් එක්කලා ඒ වර්ණ වෙනස් කරලා මට මං ඉපදෙනකොටම ගර්භාෂයෙන් එළියට එනකොටම වදමහක් කැඩෙනකොටම පහර දුන්න ආකාරය ඒ අය ආකාරු තමයි මගේ ඇගේ වාතය පිටයි තමයි සංකල්පනේ වෙනස් වෙන්නේ මේක හෙව්වේ කවුද මේ මහා රාවණවරු මේ මහා රාවණවරු ඒ වෙනස් වීම නිවැරදි කරගන්න වැරදුනොත් ඒක නිවැරදි කරගන්නේ කියලා කිව්ව කවුද මේ මහා රාවණවරු මේ රාවණවරු කියන්නේ මිනිස් ආත්මයෙන් ගැලවිලා ඔවුන්ගේ විඥාන ස්කන්ධය සිරුරෙන් එළියට දාලා ඈතට යවලා බොහෝ දේවල් හොයාගෙන නැවතත් සිරුර තුලට ආපු අය ඔව් මිනිස්සුත් නෙමෙයි දෙවියොත් නෙමෙයි දෙවියෙක් වෙන්න විඥාන මානයක් තනුවෙම හුදකලාව යන්න ඕනේ. ඇයි මිනිහෙක් නම් විඥාන මානය ඇගේ තියෙන්න ඕනේ. මේ වෙලාවේ විඥාන මානය පංචස්කන්ධය තුන නැහැ හතර ස්කන්ධය තියෙන්නේ. අනික ස්කන්ධය ගැලවිලා ගිහින්. හැබැයි ගියාට දෙවියෙක් නෙමෙයි. එඳ අහපව වෙනවා. අන්න ඒ අවස්ථාවට කියන්නේ ඍෂිවරුන්ගෙන් පිරිච්ච ලෝකෙක මිනිස්සු දැකපු දේවල් තමයි ඔබතුමා මගෙන් අහන්නේ. දැන් මේ කන්දක මාතේ එතකොට දැන් මේ ඔබතුමා හොඳ තැනකට ආවේ. දැන් මේ විඤ්ඤාණය අර පඨවි ආපෝ තේජෝ මෙන්න මේ හතර පැත්තකින් දාලා විඤ්ඤාණය යවන්න. ඒ යවන්න තැන්ද මේ ස්ටාගේට් කියලා මේ දැනට අඳුනගෙන තියෙන නිසා මේ ගැන විවිධ ප්‍රාමාණිකයන් කතා කරනවා සහ එක එක අර්ථකථන ගේනවා. එතන විතරද ඔය සෙල්ලම කරන්න පුළුවන් වෙන්නේ? සමහරවිට මේක සෙල්ලම කියන වචනේ මම පාවිච්චි කරාට. ස්ටාගේට් එක නෙමෙයි ස්ටාගේට් එක කියන හරිය වැදගත්. ස්ටාගේට් එකත් එක්ක සෙල්ලම් දාන්න ඕනේ. දැන් ස්ටාගේට් එක තුලින් යන්න පුළුවන් වෙන්නේ තවත් මේ ජීවි අපි මේ වගේම ජීවීන් ඉන්න චක්‍රාවාටයකට යා හැකි මගයි පැහැදිලි කරන්නේ. කිසි කෙනෙකුට තේරුම් ගන්න බෑ එක එක දේවල්. මේක තේරෙන වචනෙන් කිව්වොත් බයිලා. එක එක බයිලා ගහනවා අර ස්ටාගේට් එකේ තියෙන සලකුණු දිගේ දිය බලගෙන. නමුත් ඒ සලකුණු අස්සේ තියෙනවා තමුන්නාසගේ සෞරග්‍රහමණ්ඩලය. පැහැදුරුව තියෙනවා. ඒ සෞරග්‍රහමණ්ඩලයේ සමාන සෞරග්‍රහමණ්ඩලයක් ඒකම තව තැනක තියෙනවා. එතෙන්ද ගමන් කරන වූ ආකාරය පැහැදුරුව මේක තුල තියෙනවා. මේක වටහා ගන්න උත්සාහ ගන්න නැතුව අනික් මිනිසුන්ගේ මතාසය හිර වෙලා ඒ මතෙම වැඩි දියුණු කරලා ඒක තුල ජීවත් වෙන්න හදනකන් ඔය ස්ටාගේට් එක අඳුර ගන්න බැහැ. සමාන ස්ටාගේට් එක තියෙන්නේ තමන්ගේ හිත ඇතුළේම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකේ ඔය කවුරුත් ඔය කට්ටිය කතා කරුවට ඒක සූර්යයට ඉලක්ක කරලා තියෙන්නේ. සූර්යයට ඉලක්ක කරලා තියෙන්නේ තමයි සමකයයි කර්කටකයයි මකරයයි ඉලක්ක කරලා ඉඳ ගන්න තියෙන ගල්වාසල තුන ඉස්සරහ තියෙන්නේ. පැහැදුලොම. ඒතකොට යන්න ඕනේ දවස් තුන භාවනා කරන්න අපි දැනගන්න ඕනේ. කවුද මේ මෙනෙහි කරන්න යන්න ඕනේ සූර්යා කොතනින්ද කියලා. සූර්යා කොතන ඉන්නකොද? අන්න එතන තමයි කර්කටකේ මකරය සහ සමකය. ඒක ඉස්සරහ ගලේ සටහන් කරලා තියෙනවා.
ඉන්ද යනවනම් මාර්තු 21 යන්න ඕනේ මැදට යනවනම් ජූනි 21 යන්න ඕනේ වම් පැත්තට යනවනම් මම යන්න ඕනේ දකුණට මකර නිවර්තනයේට දෙසැම්බර් 21 ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අර දැන් මේ මේ ඒ කියන්නේ මේ 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 චක්‍රාවාටය තියෙනවා මෙහෙම ගලේ ඒ ගලේ ඉස්සරහා චක්‍රාවාටයේ ඉස්සරහා වාඩි වෙන ආසන ගලලා ආසන තුනක් තියෙනවා ඒ ඔව්නේ ඔව්නේ ආසන තුනක් තියෙනවා ඉතින් මේ ආසන මෙන්න මේ ටිකවත් තේරුම් ගන්න බැරුව මොනවද මේ මේක ඕල්ලන් කතා කරන්නේ අනේ කන්දකම තාය කියන්නේ එක දැන් ගල් ආසන කීපයක් තුන ඒ ආසනේ මේ පැත්තට සහ මැදට සහ වමට සහ දකුණට යන්න ඕනේ කාල සීමාව ටික අයිපොඩම්මට කියන බොහොම පැහැදිලිවම සූර්යයා පෘථිවියට එල්ල වෙනවා උතුරට ගිහිල්ලා ගිහිල්ලා කර්කටක නිවර්තනය කර්කටක නිවර්තනය නිවර්තනය නැවත හබවර්ලා එන සිංහල තේරුම් ගන්න ඕනේ ඔක්කොටම කලින් අපි. එහෙම වෙලා සමකේ උඩට ඇවිල්ලා අහපව් දකුණට යනවා දාන්තක 23වම අර ගිහිල්ලා මකර නිවර්තනයේදී අහපව් හැරලා උඩට එනවා. 23වම අර කෙහාට 23වම අර මෙහාට. නැත්තයි ඉතින් අර කිව්වත් වගේ එකාසනයක් තියෙන තිබ්බර නේද? තිබුණා නේ. එතකොට මෙන්න මෙහිඳා අලුත් අවුරුද්ද නම් එක්කෝ මකර නිවර්තනයෙන් පටන් ගන්නවද එක්කෝ සමකයෙන් පටන් ගන්නවද එක්කෝ කර්කටක නිවර්තනයෙන් පටන් ගන්නවද මේක මේක නෑ සමුනාසලා ඔය සමරන් හදන අලුත් අවුරුද්ද කියන එකයි මම එතෙන්දයි මම ඔයාවේ එතෙන්දයි මම ආවේ අන්දක මාතේ එතකොට මිනිස්සුන්ට නොපෙනෙන යම් ශක්තියක් හෝ බලයක් මිනිස්සු ජීවත් වීම නම් වූ නිදහසට බලපෑම් මෙල්ල කරනවා කියලා ඔබතුමාට පැහැදිලි වෙන්නේ නැද්ද තේරෙන දැන් අවුරුදු දෙකහමාරක් දෙකක් තිස්සේ මගේ ප්‍රශ්නේ මම ඔබතුමාට ඕන නම් මං ආය අහන්නම් ඒක මං අහන්නේ කන්දක මහත්තයා මිනිස්සුන්ට නොපෙනෙන යම් ශක්තියින් හෝ බලවේග නිදහසේ ජීවත් වෙන මේ ලෝකේ මිනිස්සුන්ගේ නිදහස් ජීවන රටාවට බලපෑම් මෙල්ල කරනවා කියලා ඔබතුමාට හැඟිලා දෙන්න නැද්ද නිදහසේ ජීවත් වෙන මිනිස්සු නෙමෙයි මට බලපෑම් කරනවා මම ඒක හොඳටම දන්නවා නොපෙනෙන යම් බලවේගයක්ද බලපෑම් කරන්නේ ඔබතුමාට මම දන්නවා මාව ප්‍රෝග්‍රෑම් කරනවා තේරෙන භාෂාවෙන් කිව්වොත් කවුරු හරි මාව ප්‍රෝග්‍රෑම් කරනවා මට ඕන දේවල් නෙවෙයි මං කරන්නේ ඔව් තමයි ෆලෝ කරනවද ඔව් මාව ප්‍රෝග්‍රෑම් කරනවා අප්‍රෝග්‍රෑම් කරනවා කවුරු හරි මාව ප්‍රෝග්‍රෑම් කරලා ඒ ප්‍රෝග්‍රෑම් එකේ මම ඉන්නේ බොහොම පැහැදිලි මම මට ඕන දේ නෙමෙයි කරන්නේ හැබැයි මට ඕන මා කල යුතු දේ මම වටහාගෙන තියෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක ඒ ඒ සීමාව තුළ ඒගොල්ලෝ මාව ප්‍රෝග්‍රෑම් කරන්නේ මම හෙට ගන්න කොතෙන්ද මම හෙට මොකද්ද කරන්නේ මම නෙමෙයි ඒ කියන්නේ ඔබතුමාගේ දෛනික ජීවිතයේ නොමග යවන්න නෙමෙයිද ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරන්නේ මාව නොමග යවන්න බෑ නොමග යවන්න බෑ කියලා කියන්නේ මගේ දෛනික ජීවිතය මම ආත්ම ගන්නත් ඉස්සේ බොරු කරන්න බැරි විදිහට අවබෝධ කරගෙන ඉන්න එක නේද ඒ සඳහා පාවිච්චි කරපු තාක්ෂණය අතිශයින් ප්‍රබල තාක්ෂණයක් සිතුවිලි දිනු කිරීම විතරක් නෙමෙයි සිතුවිලි දිනු කරම මිනිස්සු ඒ කියන්නේ මේ අනාගතයේ මේ රට ලෝකය හසුරුවන මිනිස්සු කවුද ඔවුන් අනාගතයේ මොන 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 විදිහෙන්ද ගමන් කරන්නේ ඒක ඍෂිවරු ලිව්වා ඒ ඍෂිවරු ලියාපුව අද කරගෙනවා ඒ කරගිලා අද වෙනකොට එකක් මම කියන්නේ නාඩි වාක්‍ය නාඩි වාක්‍ය බොරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කාටවත් එහෙන් බොරු කරන්න හදනවන් නම් ඒ බොරු වෙන්නේ අර විකෘති බලවේග විදිහින් ඒ වෙලාවට කරන දෙයක් ඔවුන් නොම ගවන්න එහෙම නැතුව ඒ ලියවිච්චේව අනන්තවත් තියෙනවා ඒ විතරක් නෙමෙයි හරියට ඉගෙන ගත්තොත් හස්ත රේඛා ශාස්ත්‍රය මම අභියෝ කියනවා ඕන කෙනෙක්ගේ අතමට දෙන්න අත දුන්නොත් මම ඔහු කවුද කියන එක මට කියන්න පුළුවන් මොකද මම ඒක ප්‍රගුණ කළා ඒක ලංකාවේදී ප්‍රගුණ කරපු එකක් නෙමෙයි සියුම් කීපයක් තමයි ඉගෙන ගන්න වුණේ පිටරටදී ඒක මම එහෙමම ඉගෙන ගත්තා මේ සේරම තිබුණේ අපි ඉන්න කලාවේ අපි ඉන්න කලාපේ මිනිස්සු මෙච්චර දියුණු කොහොමද කියලා මට හිතා ගන්න බෑ. අපි ඉන්න කලාපය මේ ඉන්දියාවේ දකුණු ඉන්දියාව හරිම ඉහළ දියුණු තැන කාකබුංජර මහර්ෂිගේ දකුණු ඉන්දියාව. ඔහු බොහොම පැහැදිලිව අනාගතයේ ග්‍රහලෝක හැසිරෙන්නේ කොහොමද කියන එක කිව්වා. ඔහු එකතරකට හිව්වා තව අවුරුදු 600කට පස්සේ පෘථුවියට ඉන්ද්‍ර වරුණ යම කියන ග්‍රහලෝක තුන පේනවා කියලා. ඒක වෙන වචන වලින් කිව්වා යා එතින් ඊට අවුරුදු 600කට පස්සේ තමයි ජොහානි බෝඩි ගණිතමය සංකල්පයක් ඉදිරිපත් කරනවා ග්‍රහලෝක අතර තියෙන අන්තර් සම්බන්ධය ගණිතමය සම්බන්ධය ජොහානි බෝඩි ඒක උදාහරණ කට ගත්තොත් එකේ ඉඳලා තුන්ගුණයක් ඇහැයින් තව එකක් තියෙනවා ඒ වගේ තුන්ගුණයක් ඇහැයින් තව එකක් තියෙනවා ඒ වගේ තුන්ගුණයක් ඇහැයින් තව එකක් තියෙනවා ජොහානි බෝඩිගේ ගණිතමය සංකල්පයේ ඒ ගණනයට 10ක් එකතු කරලා 4ක් එකතු කරලා 10ෙන් බෙදුවා ආපු සංකල්පය තමයි තිබුණේ
මේක දිගේ තමයි තිබුණේ පෘථිවි තිකුරු බුද තිකුරු පෘථිවි ආදි වශයෙන් ගිහිලා එක දිගට තිබුණා. ගැටලුවක් තිබුණා. අඟහරු සහ බ්‍රහස්පති අතර තිබිය යුතු ග්‍රහලෝකේ නැහැ. මෙතනයි අදගෙන මේ සංකල්පය. නමුත් එයින් පස්සේ ආපු තරුණ විද්‍යාඥයෝ දෙන්නෙක් මේ සංකල්පය ඔස්සේ ගිහිලා හොයා ගන්නවා බ්‍රහස්පති සහ අඟහරු අතර ග්‍රාහක වලල්ලක් තියෙනවා කියලා. ග්‍රාහක වලල්ල හොයාගන්නකොට තමයි ජ්‍යොතිර්විද්‍යාවේ නැකත් තරු පිළිබඳව නිවැරදි විස්තරයකට එන්න පුළුවන් උනේ. එතකන් එන්න බැරුව ගියා. ඊට පස්සේ ඒ තරුණයෝ දෙන්න ඒක දිගේ ගිහිල්ලා තමයි නැප්චූන් ප්ලූටෝ යුරේනස් හොයාගන්නේ. හරිද? යුරේනස් කලින් ප්ලූටෝ වෙනකන් හොයාගන්නේ. ඒ තමයි ඉන්ද්‍ර වරුණ යම. බොහොම පැහැදිලිව කියනවා මේ යම කියන ග්‍රහලෝකයට නිශ්චිත ගමන් මාර්ගයක් නැහැ. හරියට රවුමට එන ඒක පැහැදුන කකපුංචල් මාහිස්සේ ඔහු හිතුවේ දකුණු ඉන්දියාවේ. හරිද? අභියෝග කරන්න පුළුවන්ද මේ ඍෂි ඥානයට? මේ ඍෂි ඥානය පැවතුනේ මෙතන. දැන් කන්දේගම මහත්තයා ඔබතුමා මෙහෙවන්නේ දැන් තිලක් කන්දේගම කියන චරිතය ලංකාවේ කොයි කොයි අතටද හැසිරෙන්නේ කොයි කොයි අතටද ගමන් කරන්න කියන එක මිනිස්සු පැහැදිලි කරගෙන තියෙනවා. එතකොට ඔබතුමන් වැරදි දිශානතිකට ගිහලා මිනිස්සු ඒ වැරදි පැත්තට හරවන්නට කටයුතු කරන්නේ නැහැ කියන එක ඔබතුමාගේ ඉතිහාසය කියවලා අද දක්වා එනකොට අපිට පැහැදිලි. තිලක් කන්දේගම මහත්තයා මගේ ප්‍රශ්නේ දැන් මිනිස්සුන්ට මේ පෘථුවියේ ජීවත් වෙන මිනිස්සුන්ට කවුරු හරි බලපෑමක් කරනවා වගේ දැනෙන්නේ නැද්ද? දැන් මිනිස්සු මම ඇහුවේ ඒකයි ඇහුවේ මිනිස්සුන් නිදහස මිනිස්සුන්ගේ නිදහස මංකොල්ල කාලා වගේ. ආතර්සී ක්ලාක් ගෙන් අහපුවම ඔහු බලාපොරොත්තුවක් තිබ්බා ඔහු මැරෙන්න කලින් පිටසක්වල ජීවෙන්න එක්කලා ගනුදෙනු කරන්න පුළුවන් කියලා. ඔහුගේ කැමැත්තක් තිබුණා. අන්න ඒකයි. ඔහුගේ කැමැත්තක් තිබුණා. හැබැයි ඔහු නිහඬ වුණා. අවසාන මොහොතේදී. මුකුත් කියන්නේ නිහඬ වුණා. ස්ටීවන් ඩබ්ලිව් හෝකින්ස්. ස්ටීවන් විලියම්ස් හෝකින්ස්. ඔහුගේ වැඩ කළේ මොලේ විතරයි. අනිත් සියල්ල ක්‍රියා විරහිත වෙනවා. ඒක තමයි ශක්තියින්වල විශේෂත්වය. අපි දිගටම අපේ ශක්තියින් ඡය කරලා එක තැනකට ගන්න පුළුවන් වුණොත් තමයි ඒ ශක්තියේ ප්‍රබල විදුලිය තරංගයන් නිකුත් වෙන්නේ. ශක්තියක් ඇතුළේ. අපි ඔබතුමාගේ ඇඟේ තියෙන මුළු ශක්තියින් ටිකම එකතු කරලා ඇහෙන් එළියට යවන්න පුළුවන් නම් ඒ ප්‍රබල විදුලිය තරංගයට පුළුවන් ගහක කරටියක් පුච්චන්න. ඒක විදුලිය තරංග. ඒ කියන්නේ තුන්වෙනි අසත් දිනු කරලානේ. දිනු කරලා යන්න පුළුවන්. හම්බෙන් අවාසනාවට ඔහුට සමාජය තුළ ගැරහීමක් ඇති කරන්න පූර්වේ කරපු කර්මින්ද ඇස්සෝ හැටියට මේක එළියට එනවලා තියෙනවා. ඒක පූර්වේ කරපු කර්ම. ඔහු සමාජයෙන් කොන් වෙන්න කරනවා. එතකොට එවැනි ශක්තියින් එවැනි දේවල් අපි පාවිච්චි කළා. ඒක දිගටම පාවිච්චි කළා මේ කාර්යයේදී. ඉතින් මම දකිනවා අපිට මේ මතුපිට පේන දෙයට වැඩිය ප්‍රබල දේවල් ටිකක් සිද්ධ වෙන බව. ඒ සිද්ධ වෙන එක ඇස්සේ ඔය පිටසක්වල ජීවීන් අපිටත් වඩා දියුණු ජීවීන් ඉන්න බව දැනගෙන හිටියේ මෙන්න මේ දුර්වල වෙච්ච පුද්ගලයා. ශක්තියෙන් දුර්වල වෙච්ච පුද්ගලයා. ඔහුගේ මොලේ දුවනේ. ඔහු අන්තිමට කිව්වා පිටසක්වල ජීවීන් ගැන හොයන්න එපයි කියන එක. ඔහුට තේරෙනවා ඔහු දකිනවා පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණයට කවදා හෝ පෘථිවිය අයිති වෙයි කියලා. නතු වෙනවා කියලා. නතු වෙනවා කියලා. පිටසක්වල ජීවීන් එක්කලා රාවණ සටන් කළා. පැහැදිලිව තියෙනවා. රාවණ සටන් කරන්නේ පිටසක්වල ජීවීන් එක්ක. ජීවීන් එක්ක. ඔව්. පෘථිවියක සටනක් එයාට තිබුණේ නැහැ. නැහැ. ඔහු තිබුණේ. ඒ කියන්නේ මානවයත් එක්ක සටනක් තිබුණේ නැහැ. මානවයත් එක්ක ඔහුට සටනක් තිබුණේ නැහැ. මොකක්ද මානවයත් එක්ක මොනවද සටන් කරලා ගන්නද? එයාට තිබුණේ පිටසක්වලත් එක්ක සටන. සටන තිබුණේ. ඒ සටන. ඒ සටනේ ඔහු ජයග්‍රහණය කරනවා. බොහෝ තැන්වලදී. එතකොට ඒ සටන අද එන්නේ ඊට වැඩිය විද්‍යාත්මකව. අද පිටසක්වල ජීවීන් එදා වගේ නෙමෙයි එන්නේ. අද එන්නේ විද්‍යාත්මකව. තාක්ෂණයෙන් දියුණුව. තාක්ෂණයෙන් දියුණුව. ඔබතුමාගේ හිතාසේ තියෙන විඥාණයට අභියෝගයක් කරන්න පුළුවන් නම් කාට හරි. ඒකනේ. ඔය විඥාණය වෙනස් කරන්න පුළුවන් නම්. ඔය විඥාණය හොරකම් කරන්න පුළුවන් නම්. හරිද? ඒ තාක්ෂණය අතරම් පෘථිවියට අපේ මිනිහෙක් ඇවිල්ලා මොනවා කරයිද මොනවා හරි දෙයක් කළුවොත් මේ මෙතන ඉන්නේ සම්පත් මේ මහත්තයා නෙවෙයි. දැන් ඔබතුමා කියද්දී මේ මාව ලොමු දැහැ ගන්නවා තිලක් කන්දේගම මහත්තයා. දැන් මේ සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නෙවෙයිද? මම දන්නේ මේ සාමාන්‍ය මොකුත් ඕනේ නැහැ මේ බින් කරුවල වැටෙන වෙලාවට ඇස් දෙක පියාගෙන මොහොතක් කල්පනා කරොත් කන්දේගම මහත්තයා මේ සිද්ධ වෙන්නේ මේක නෙවෙයිද? පැහැදිලිව සිද්ධ වෙන එකයි. මම දන්න මම හරියට ආදර කරපු ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ජීවත් වෙන හින්දා මම උන්වහන්සේගේ නම කියන්නේ. තම ජීවතුන් අතර ඉන්නවා. උන්වහන්සේ එක පාරම පැහැර ගන්නවා. දැන් උන්වහන්සේ නැහැ.
උන්වහන්සේගේ සිරුර තුළ ඉන්නේ වෙන කෙනෙක්. වෙන කෙනෙක් ඉන්නේ. එයා උන්වහන්සේගේ ධර්මය මං ඇදහුවා. උන්වහන්සේ ධර්මය විද්‍යාත්මකව පැහැදිලි කරපු පොතපත මං කියෙව්වා. හරි ආදරෙන්. අද උන්වහන්සේගේ වචන සෛලිය ඉඳන් සම්පූර්ණ වෙනස්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාව තියෙන බැරි වචන උන්වහන්සේ ගාව තියෙන. කාපියව්. වවාගෙන කාපියව් වගේ වචන පාවිච්චි කළොත් ඒ මහා ධර්මයේ දේශනා කරපු ස්වාමීන් වහන්සේ කවුරු සිංහල නෙවෙයිද? සිංහන්න පුළුවන් තැන් තියෙනවා. වැරදි භාවනාව තුළ අපේ චෛතසිකය ගලව ගන්න අපි භාවනා කරන මේක ඒක වැරදි පාරකට ගිහිල්ලා ගැලුණොත් කෙනකට රිංගන්න පුළුවන්කම තියෙනවා. ඒක විඥානේ පැහැර ගන්නවා. පැහැර ගන්නවා. ඒක තායේ ඉන්න බෑ කැටකේ කැටකේ ඇති. ඒක එතන. ඒ ඇස්සේ එහෙම ගියොත් ඇවිල්ලා මේ ක්‍රමයක තුල ඉන්නේ කවුද? වෙනත් බලයක්. වෙනත් බලයක්. එවැනි අය කී දෙනෙක් අද අපි ඇස්සේ ඉන්නවද? මේක හිතන් තියෙනවා. අපි සමහරවිට අපි පච් කරාපු ජනාධිපතිවරයා නෙවෙයි වෙන්න පුළුවන්. ජනාධිපති පුටුවේ ඉන්නේ. ඒ හින්දා ජනාධිපතිවරයාට කවුරුත් බනින්න ඕනේ නැහැ. එයා වෙනස් වෙලා ඇති. මම කලබල වෙන්නේ නැහැ. කන්දක මහත්තයා එහෙම වෙනස් වෙන්න පුළුවන් ආකාර ඔබතුමාට කියන්න. වැරදි භාවනාවකින් තර්ඩ් අයි එකේ ගමන් මාර්ගයේ වෙනස් වුණොත් ඒ විකෘති ඥානයක් එන්න පුළුවන්. ඒ විදිහට කෙනෙක්ව වෙනස් වෙන්න පුළුවන් කොයි කොයි විදිහකටද කන්දක මහත්තයා? බොහෝ විට අපේ සිරුරට යමක් ඇතුල් කරන්න පුළුවන්. අපේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. හරියටම හරි. අපේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හිතේ ගත්තොත් මගේ මේ ඔරලෝසු. මේ ඔරලෝසු මට තෑග්ගක් හැටියට එන්නේ. සල්ලි දීලා ගන්න බෑ මේ ඔරලෝසු. මේක ලංකාවේ මුදලෙන් 55,000කටත් එහා පැත්තේ. අදම විද්‍යාත්මක ඔරලෝසුවක්. මේකේ සියල්ල මේක තුල පටිගත නෙමෙයි කියන්නේ වාර්තා වෙනවා. වාර්තා වෙනවා. රෙකෝඩ් වෙනවා සියල්ල. සියල්ල. කටහඬවල නෙමෙයි සියල්ල. මම කොහෙද ඉන්නේ මොන කොතනද ඉන්නේ ඔක්කොම. මට මේකේ ප්‍රයෝජන වල ගොඩක් තියෙනවා මම මේක බඳගෙන ඉන්නවා. හැබැයි මම දන්නවා ඕනම් මාව අල්ලන්න පුළුවන් ඒගොල්ලන්ට. මේකෙන්. ඔව්. අපි දන්නවා එක මිනිහේ කැලි වලට කපලා මරනවා. අරබියේ හරි කොහේ හරි රටකද? ඔහු ඇල්ලුවේ කොහමද? ඔහුගේ ඔරලෝ අතේ තිබුණ ඔරලෝසුවේ. එහෙනම් දියුණු විද්‍යාව. ඔත මට මොකක් හරි ඇඟට ඇතුල් කරනවා කටින් හරි නහයෙන් හරි නැත්නම් විදලා හරි හරි ඇතුල් කළොත් මොකක්ද කියන්නේ? වෙන්න බැයිද? විද්‍යාව දියුණුයි. විද්‍යාව දියුණුයි. තිලක් කන්දක මහත්තයා මේ දැන් ලෙඩක් තියෙනවා යම් කිසි වෛරසයක් තියෙනවා අපි ඒකේ නම නොකියයි මේකේ නම කිව්වොත් වීඩියෝ එක ඩිලීට් වෙන්න පුළුවන් ඒ වෛරසයට කියලා හදලා තියෙනවා එකක් ලෝකෙම පිළිගත් ඔය ඔබතුමා කිව්ව එකක් ඇනලා ඇතුල් කරන එකක් හැබැයි ඒ වෛරසෙත් එක්ක කිසිම සම්බන්ධයක් මේකේ නැහැ ඒක ගැහුවා කියලා හොඳ වෙන්නෙත් නැහැ මැරෙන එක නැති වෙන්නෙත් නැහැ ඒක වෛරසයේ වෙන පැත්තක මේක වෙන පැත්තක මේකත් එහෙම ගේමක්ද දන්නෙත් නැහැ සමහර විටක ලෝ මේක තේරෙන්නේ නැහැ මිසු කලබල වෙලා කලබල වියුම තමයි යෝගී ජීවිතය අවසන් වෙන තැන. හැබැයි මිනිස්සු කලබල වෙලා කියන එක කියන්න බැහැ කන්දක මහත්තයා. බලධාරීන් විසින් මිනිස්සු කලබල කරලා තියෙනවා මාධ්‍යයෙන් බොරුවට. මේකට කියන සිංහල භාෂාවේ තියෙන වචනයක් බොරදියේ මාළු බෑ. එතන දිය බොර කරගත්තොත් මාළු අල්ලන්නේ මිනිසුන්ට වාසි. හරි ලේසි. එහෙනම් මේක බොර කිරීමක් කලේ. මේකේ මාළු අල්ලන්නේ වෙන කවුරුවත්. මේකයි යත්ත. ඩබල් නිව්මෝනියා. අපේ අම්මා හැම ඉස්සර කිව්වා ඩබල් නියුමෝනියා පෙනාලු දෙකම සවුත් වෙලා. ඇත්තට ඒගොල්ලෝ දන්නේ. පෙනාලු දෙකම ඉදි වෙලා. දොතර මාතා කිව්වා ඩබල් නියුමෝනියා කියලා. අපේ අම්මලා පුංචි කාලේ කිව්වේ. ඒක තිබ්බා. එහෙම එකක්. ඒක අදම මැරෙනවා. එහෙම එකක් හදනවා. එතකොට ඒක හෙම්බිරිසාවේ දියුණු තැන. එක එක නංගුලෙන් හෙම්බිරිසාව ඉන්ෆ්ලුවෙන්සාව කියලා එක එක නංගුලින් පස්සේ හැඳිනුවා. බෙහෙත් කම්පැනි කාරු. බෙහෙත් ටික විකුණ ගන්න. ඔවුන් ඒකට බෙහෙතක් ඇදුවා. මේ හෙම්බිරිසාවටත් එහෙම තමයි. ඒක ඇස්සේ රිංගනුව කවුද අර බොරදියේ මාළු බාන අය. රිංගලා Tamanට උන දේ කරනවා. එච්චරයි. මේක දෙන්නේක් දෙගොල්ල තුන්ගොල්ලක් එක්ක වෙලා කරපු වැඩක් එක්කෙනෙකුට එක්කෙනෙක් දන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. ඒකයි වෙලා තියෙන්නේ. අපේ අහිංසක මිනිස්සු අහුවෙලා. අහුවෙලා. එක්කෙනෙකුට දන්නේ නැහැ. බෙත් පෙත්තේ හදන එක්කෙනා දන්නෙත් නැහැ. වෛද්‍යතේ හදපු එක්කෙනා දන්නෙත් නැහැ. ඒ දෙන්න වෙන බලාපොරොත්තුවක් තිබ්බේ. ඔය ඇස්සේ වෙන එක්කෙනෙක් රිංගලා වෙන වැඩක් කරනවා මේක ඇස්සේ. හැබැයි ඒකෙන් අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නෙවෙයිද වන්දිකවන්ට ලක් වෙන්න කන්දක මහත්. පැහැදිලි.
මම දන්නවා මේ රටේ දැන් සමාවෙන් දැන් බලන්න ගංගොල හිටපු මිනිස්සු පොළොන්නරුවේ මිනිස්සු කියනවා වියුරයක් උස්ස ගන්න බෑ කියලා ගංගොල හිටපු නිරෝගී මිනිස්සු කියනවා අඩි 10ක් පයින් යන්න බෑ කියලා ඉතින් මේකද මිනිස්සුන්ගේ නිරෝගීකම කියලා කියන්නේ මේකද අපේක්ෂා කරේ මේක කරපු මිනිස්සු මගේ වාහනේ හැප්පෙනවා ඇවිල්ලා මොනරෙක් මං හැප්පෙනවා අපි හැප්පෙනවා නෙමෙයි මොනර ඇවිදින් හැප්පුණා හැප්පිච්ච ගමන් මොනර වීසුණා වීසෙනවත් එක එතන හිටපු තව මිනිහෙක් වීසුණා මම බැවුනේ කාර් එකේ හැප්පිලා වීසුණා කියන්නේ මොනර හැප්පිලා එයා නැකිරලා ඇවිල්ලා කියනවා මේ කන්දේක මාත් යන්නේද කියලා අන්තරට කිව්වා බලන්නකෝ මම බීරණ නූලේ මොනර මගේ හැප්පුණා මම මේ කකුලේ ඉදිමිලා ඉන්නේ මොනවා ඇවිද ගන්න බැරුව ඉන්නේ අර කේම්මල් අර අර වැඩේ කරලා කියලා මේ පැහැදිලුව ඔය ඔය සාප කරනවා ඔය කටුවෙන් ගැනීමට ඔය කටුවෙන් ගැනීම මේක සාධාරණ වචන එයා එක කරලා ඉස්කෝල මාත්තේ සියල්ල දන්නවා දන්නේ නැත්තේ වෛද්‍යවරු මගේ වෛද්‍ය කොහොද දොස්තර මාත්තේ කිව්වද කියලා දොස්තර මාත්තේ කළු එහෙම දෙයක් වෙන්නේ නැහැ මේකෙන් කියලා ඒක පිළියරන් අපව වෙන්න ඕන කියලා ඉතින් මොකටද ඒගොල්ලෝ ගාවට කියන්නේ යන්නේ කියලා මේ ඉස්කෝල මාත්තේ කියපු දේ ඒ වෙන්නේ සාකි ඇති තරම්මට තියෙනවා ලක්ෂ ගානක් ගම් පිටින් ලෙඩ වෙලා මේක තේරෙන්නේ නැහැ වාසනාවට නොතේරිච්ච මිනිස්සු මේක මේකට මැදි ඇත්තේ නැති මිනිස්සු 140 කට ලංකාවේ තව ඉන්නවා ඔය ඇසේ ඉන්න මිනිස්සු කවදා හරි මේ ශ්‍රී ලාංකීය પરම්පරාව ඉස්සරහට ගෙන. ඕගොල්ලන්ගේ රට තමයි මේ මේ පෘථිවියේ තියෙන වැදගත්ම ස්ථානය. කොටස. වැදගත්ම ස්ථානය. මේ වැදගත්ම ස්ථානය ස්ථානයේ අංගලක් ගන්න පුළුවන් නම් අංගලක් බින් අංගලක් ගන්න පුළුවන් නම් ඒක තමයි ජයග්‍රහණය. ගෙරියමක් ඉල්ලගෙන එලන්න පුළුවන් විදිය ඉඩක් එල්ලගෙන ආපු ජාතියක් ලංකාව යටත් කරගෙන හිටියා. ඔවුන් ඉල්ලුවේ ගෙරියමක් එලා ගන්න අපිට ඉඩක් දෙන්න කියලා. එවැනි ඉතිහාසයක් කියවපු ජාතියක් තමයි මේ. අද අමතක වෙලා. බිම් කඩ ඉල්ලගෙන එහෙම තමයි ඔවුන් ආවේ. අද අමතක වෙලා. ඒත් අද ඉල්ලන දේ දෙනවා. ඉල්ලන දේ දෙනවා. ඒකට විරුද්ධව මේ යන රට කරවන ඇත්තෝ එතෙන් යනකොට වස්වර්ති මාරය ඒගොල්ලන්ට ආරූඪ වෙලා. ඒගොල්ලන්ට පේන්නේ තමන් විරුද්ධව ගිය වෙන දෙයකට. දැන් ඒක හරි කියලා පේන්නේ වතවර්ති මාරය ඇතුළට කියලා. තෙල් ටැංකිය නිදහස් කරගන්න උනා ඉන්දියාවෙන් ගන්න උනා කියලා ගියාය. ඇතුළට ගියාම කියලා නෑ 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 තෙල් ටැංකිය ටික හදාගන්න මේවා ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා ඉන්දියාවට දිය යුතුමයි කියන්නේ වතවර්ති මාරය ඇතුළට ගිහිල්ලා. ඒ හින්දා හිතන්න එපා මේ 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 ප්‍රෝග්‍රෑම් කරන්නේ අපි නෙමෙයි. ප්‍රෝග්‍රෑම් කරන්නේ වෙන තැනකින්. අපි එතනින් අපි කතාව නතර කරමු මේ මාතෘකාවේ කන්දේක මත හොඳට මතක තියාගන්න මේ ප්‍රෝග්‍රෑම් කරන්නේ වෙන තැනකින් ඒ නිසා සමහර විට ඔබට ඒක තේරෙනවා වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් කරන්නේ ඔය ඉන්න මිනිසුත් නෙවෙයි මේ මිනිසුන්ගේ ඔළුගෙඩිත් නෙවෙයි මේ මිනිසුන්ගේ ඔළුගෙඩි හසුරවන පිරිසක් ඇති කොහේ හරි ඒගොල්ලෝ ප්‍රෝග්‍රෑම් කරනවා කන්දේක මත 2022 මේ අවුරුද්දේ අලුත් අවුරුද්ද සමරන්නවත් මිනිසුන්ට කණ්ඩ බොන්න තියෙයිද ඇයි ඔබතුමා හිනා වුණේ ඒකට හිනා වෙන්නේ හිනාවකට හිනා වෙනවා ඇත්තටම ඇඳන්ඩයි යෝනේ හිනස වෙන්නේ මේක විග්‍රහ කරන්න යන ආකාරය මිනිස්සු එක එක්කෙනා එක එක්කෙනා තැන්තවල ඉඳලා විග්‍රහ කරනවා ඒවා නිකන් මහා විහිළු කතා මම මට ටිකක් හිනා වෙන්න ඕනේ නම් මේ හිත ටිකක් සැහැල්ලු කරගන්න ඕනේ නම් මම රූපවාහිනිය බලනවා ඒ තියෙන ජෝකර් කතා ටික ගත්තාම ඒක ආයේ වෙන බලන්න ඕන නැහැ දැන් අතරම ජෝකර් කතා ටික තියෙන ප්‍රවෘත්ති වලනේ ඔව් ඒ ටික බලපුවාම මට හොඳටම ඇති මේ ඒකයි මට හිනා යන්නේ මේ සූර්යා මං ආප නැවතත් වෙනවා සූර්යයට. සූර්යයා කියන්නේ පුදුමාකාර වස්තුවක්. ඒ වස්තුවේ තියෙන දුෂ්ට වර්ණාවලිය අනුව තමයි ගහක් බීජයක් පැලවෙන්නේ, පැලවෙලා වර්ධනය වෙන්නේ, වර්ධනය වෙලා අතු බෙදිලා පළල් වෙන්නේ, මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ කවද්ද කියලා තීන්දු කරන්නේ. ඒක. මේක තමයි ඔය දුෂ්ට වර්ණාවලිය කියන එක විද්‍යාඥයෝ හඳුනගත්තේ. ඉතින් ඒ පිළිබඳව පොතක් ලියන්න කියලා මට බල කෙරුවේ මහාචාර්ය කාලෝපොන්සේක. මම ලියාගෙන හිටියේ කිං කරිස්සන්ති තාරකා තාරකාව කුමක් කරද්ද මේ සූර්යයා සහ අනිත් ග්‍රහලෝක ටික මේ කොහොමද පෘථිවිය ජීවිතේ බලපාන්නේ කියන එක තමයි මම ලියන්න උත්සාහ ගත්තේ මහාචාර්ය කාලපොන්සේ කව එපා සහෝදරයා ඔක ලියමයි මේක ලියන්න කියලා මොකද කොහොමද සාක්කයක ජීවත් වීම සූර්යයාගේ ගමන් කිරීමේ රිද්මයට යන්නේ ඒකේ විද්‍යාවක් තියෙනවා ඒ හින්දා ඒක ලියන්න කියලා එහෙනම් මම කල්යල් බලා ගොවිතැන් කිරීම කියන පොත ලියලා එහි පෙරවදනයි පසුවදනයි දෙකම මේ මහාචාර්යවරයා තමයි ලිව්වේ ඒ පොතේ ඒකදී මම ඔප්පු කළා සූර්යයා සමකයේ උඩ ඉන්නකොට ඒ ආශ්‍රිත රටවල් වලට සූර්යයාගේ දම් පාට වර්ණය එනවා. එසේ වෙන්නේ සූර්යයාගේ වර්ණ හත අපිට කැඩිලා වැටෙන්නේ ප්‍රිස්මය හරහා කැඩෙන හින්දා. ස්වභාවික ප්‍රිස්ම දෙකක් කැඩෙනවා මොකද අපේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් නිසා ඒක වටේ ජල වාෂ්ප තියෙන වායුගෝලයක් තියෙන හින්දා එතකොට කර්කටකය සහ මකරය අතරට ඉරි දෙකක් ගැහුවොත් සමකයේ උඩින් ඉරක් ගැහුවොත් පිස්ම දෙකක් හැදෙනවා
ප්‍රිස්මය අත්සෙන් ආලෝකය කැඩෙනවා. ප්‍රිස්මේ තුළ තියෙන සමකය උඩ, සමකය උඩට ආපුහම සූර්යයා සමකයවට රටවල්වල දම්පාට එන්නේ. කෘෂිකර්ම විද්‍යාවේ මූලධර්මවල දම්පාටට මුල් ලැබෙනවා. සිංහල ලංකාවට තේරුණාට ඕස්ට්‍රේලියාව දම්පාට දාලා තමයි මුල් ලැබ දෝගන්නේ. මම උන්නම් ඒ සියලු වර්තා ඔය 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 පඬිත කෘෂිකර්ම විද්‍යාඥින්ට දෙන්නවා සූදානම්. ඕනෑ මොහොතක ඒ විශ්වවිද්‍යාල වලින් ගෙන්නලා දෙන්න පුළුවන්. එතකොට මේ වර්ණාවලියේ රිද්මේර තමයි ගස්වල හැදෙන්නේ නැතුව අපිට ඕනෑ රිද්මේකට නෙමෙයි ඉබේ හැදෙනවා. අපිට ඕනෑ රිද්මේට හදනවා නම් අපි උච්ඡේදයට දෙන්න රසායනික පෝරෝලි. ඉච්චරයි. කතන්දර ඉච්චරයි. රසායනික පෝරෝලට යන්නේ නැත්තම් මේ රිද්මේ අඳුරාගත යුතුමයි. යුතුමයි. සබාධාමේ රිද්මේ. රිද්මේ අඳුරාගත යුතුමයි. මේ සබාධාමේ රිද්මේ උගන්වන්න තේරුම් ගත්ත විද්‍යාඥයෝ ඉන්නේ දබාරේ. මම දම්බානේ ආදිවාසීන්. මම ආදිවාසීන් ගාවට ගිහිල්ලා මේ රිද්මේ අඳුර ගන්න මං ඇහුවා කොහොමද ඔයගොල්ලෝ ගස් හදන කාලසටහන. ඒගොල්ලෝ ඒගොල්ලෝ කියනවා මට එක්ක ඒගොල්ලෝ ලංකා රට පොද්දි රදා තමන වනිලතංග මිනිගජ්ජෝ වෙසක් කාල මැච්චේ කැලෑ පොජ්ජට මං ගච්චලා රුකම් පොජ්ජ බිම් පොච්චට පට ඇරලා නිකිනි මාසේ පෝය දින පොද දිනපාම මෙයි බින් හේම් පොච්චට ගිනිරුද්ද මන්ද කරලා ගිනිරුද්ද මන්දෝගෙන එන කාල මැච්චේ හතරම කැට පොජ්ජ බිම් පොච්චට ලාබච්ච එනවා. මෙතන විද්‍යාව තේරුම් ගන්න පුළුවන් නම් සියල්ල රෙදි කෑල්ලක්වත් එලන්නේ නැතුව බිම අමු රළු පොළවේ දන ගහලා වඳිනවා මේ වැද්දට. අපි සාමාන්‍යයෙන් පොළවේ දන ගහන්නේ රෙදි කෑල්ලක් දාලානේ. හරිද? උගක්ලත් එහෙම නැතුව අයියේ. ඒගොල්ලෝ කියනවා වෙසක් කාල මැච්චේ කැලෑ පොජ්ජට මං ගත්තා. වෙසක් කාලේට කැලෑවට ගිහිල්ලා. රුකම් පොජ්ජ බිම් පොච්චට පට ඇරලා ගස් ටික ඔව් නිකිනි මාසේ අපි ගස් කපලා බිම දානවා. නිකිනි මාසේ පොහොය දින පොජ්ජ දිනපම මේබි. හේම් පොච්චට ගිනිරුද්ද මන්ද කරනවා. නිකිනි මාසේ පොහොයට දවස් පහකට මේ පැත්තෙන් හේනට ගිනි තියනවා. මේක ඝර්ම කලාපේ රටක්. පොළව නිරාවරණය කළොත් එහෙම එහි තියෙන නැහැදෙන නයිට්‍රජන් සියල්ප වාෂ්ප වෙනවා. 140කට වැඩි ප්‍රමාණයක් ඝර්ම කලාපේ වාෂ්ප වෙනවා. මේක මම නෙමේ කියන්නේ මහාචාර්ය ටීම් ප්ලැනරි. එයා එක කියන්නේ වියාද වෙද මේක කියන පොතේ. ඒක සිංහලට පරිවර්තන කරලා තියෙනවා දේශගුණේ අපේ නිපැයිම කියලා. නිපැයිම කියලා. මේක පැහැදිලිව කියනවා ඝර්ම කලාපයේදී කෘෂිකර්මය සඳහා හෙලිකල යුතු නැත අහස විවෘත නම් එන අහස වැහිලා තියෙන වෙලාවට තමයි එලි කරන්න ඕනේ වලාකුළු වලින් වැහිලා තියෙන වෙලාවට. ඒකයි අර අර නිකිනි අර අපි වෙසක් කාල මැච්චේ කැලෑ පොජ්ජට මං ගච්චලා රුකම් පොජ්ජ බිම් පොජ්ජට පටලා අරින්නේ. එතකොට අහස වැහිලා ගස් වලින් කපලා පොළොව වහලා. දැන් මේක පිච්චුවොත් එහෙම යම් කිසි විදිහකින් පොළොව නිරාවරණය වෙලා ඔක්කොම යනවා. අපි මේක පුච්චන්න ඕනේ පොළොවට අලු වැටෙන්න. අලු වලින් මේක වැහෙන්න ඕනේ. ආවරණයක් වෙන්න. ආවරණය වෙන. අලු කියන්නේ අම්ල ගතිය ක්ෂාර ගතිය බවටපත් කිරීම. ඒ කියන්නේ නයිට්‍රජන් වාෂ්ප වෙන්නේ නැහැ. එතකොට එහෙම කරන්න නම් ගිනි තියාපු හේන ටග් නිමෙන්න ඕනේ. නිමෙන්න නම් නිකිනි නිකිනි පාළුවට අහුවෙන්න ගිනි තියන්න ඕනේ. නිකිනි පාළුව කියන්නේ නිකිනි පොයට ඉස්සලා වහින වැස්සද? ඒක නිකිනි පාළුව කියන්නේ මේ වල් ඇට පුපුරලා වල් පැලවෙනවා. ඔය වැස්සද? එතන ඒකට ඉස්සෙල්ලා වැස්ස ගිනි තියාගත්තාම ගින්ද පත්තු ගින්දර පත්තු වෙලා ඉවර වෙන්න කලින් මේක නිමිල අලු ටිකයි අඟුරු ටිකයි බිය තියෙනවා. අඟුරු වලට පුළුවන් කාබන් අල්ලලා තියාගන්න. ඒ විතර නෙමෙයි අඟුරු වලින් නිකුත් කරන තද්ද තරංගත් එක්ක පොඩි සත්තු ඇතුළට එන්නේ නැහැ. අඟුරු බාගට මිච්ච දියෝටින් වලින් දඬුවටක් ගැහුවොත් අලියාම ඇතුළට එන්නේ නැහැ. දඬුවට පොළවේ හිටවන්නේ නැහැ නිකන් හේතු කරන එක. අලියා එන්නේ නැහැ ඇතුළට. මේකත් එක්කලා මේ එතකොට මේ සියලු උපක්‍රම පාවිච්චි කළේ මොවුන් විද්‍යාඥයෝ ඉදන්. මට ඉතින් ඒ හින්දා මේ සූර්යයාගේ රිද්මය අඳුර ගන්න නැතුව මේ එක එක විකාර නැ නෝපෝර කියයි ඈ බයෝපෝර කියයි මට නම් තේරෙන්නේ නැ මේ මේවා මේවට තනුවක් දාලා ගායනා කරන්න හොඳ බයිලා එකක් උග මම හිතන්නේ අර ඉන්දියාවට ඉන්දියාවේ සින්දුවක් කියලා ජනප්‍රිය වුණානේ අපේ කෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා මේ මේකත් තනුවක් දාලා වාදනය කරන්න ඕනේ එකක් මේ බයිලා ටික ඔක්කොම කන්දක මහත්තයා දැන් ඔය දුන්න පොහොර මේ සරලොම කියනවා නම් ඔය දුන්න පොහොරවල වැලි තිබිලා තියෙනවා. මට මේ ගහපොයි කිව්ව ඒ පොහොරවල තියෙන වැලි කිව්වා. ඉතින් ඒ වගේ ඕව කතා නොකරිම අපි කන්දක මහත්තයා මට කියන්න දැන් අපි සෑහෙන ලාවක් සාකච්ඡා කරා අපි වැදගත් මාතෘකාවක් දිනවා අපි ඒක සාකච්ඡා කරන්න ඕනේ. කන්දක මහත්තයා මේ සුබවාදී බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා ඔබතුම සාකච්ඡා පටන් ගත්තේ මේ අවුරුද්දේ. එතකොට මේ මිනිස්සු ඒ කියන්නේ මිනිස්සු ජීවිතය පිළිබඳ අපේක්ෂාවක් එහෙනම් කොහොමද මේ මධ්‍යස්ථ මට්ටමින් හරි තියාගන්න ඔබතුම මොකද්ද කියන්නේ මිනිසුන් දැන්? ප්‍රශ්න ගොඩකන මිනිස්සු ඉන්නේ කන්දක මහත්තයා. වැටුනොත් මිනිහෙක් නැකෙදලා අත ගහලා වැටුනේ කියලා කල්පනා කරන්න ඕන. වැටෙනකම් කල්පනා කරන්න. පොඩි තුවාලයක් සිද්ධ වෙනවා. නමුත් එයා ඉගෙන ගන්නවා. මේක මේ රටේ බුද්ධිමත් ජනතාවට මම කියලා මේක බුද්ධිමත් ජනතාව කියන රට කවුරු හරි හිතනවා මේකේ ඉන්නේ මෝඩයෝ රවට්ටන්න පුළුවන් කියලා එයා රැවටිලා කලින්.
ඒක පැහැදුළුම කියන්නේ. එහෙම හිතන එක නරවටිලා. මේ තමයි බුද්ධිමත් ජනතාව. ඒ බුද්ධිමත් ජනතාව තේරෙන්න මං කියනවා කරුණා කරලා තේරුම් ගන්න. මොකද්ද උනේ කියලා. ඇයි ඔයගොල්ලෝ කලබල වුනේ? මේ ප්‍රශ්නේ. ඔයගොල්ලන් කලබල වෙන්න දෙයක් නෙමෙයි දුන්නේ. ඉස්සරහට එන ප්‍රශ්නේ කලින් තේරුම් ගන්න ඒකට මූණ දෙන්න සූදානම් වෙන්න. එඳා ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන කියා දුන්න ඔක්කොම ටික දැන් අපව කල්පනා කරන්න වෙයි. මේක සුරක්ෂිත කරගන්නේ කොහොමද කියලා. ඒකක්. එතකොට ආහාර වර්ධනයේදී අර කියලා දුන්න පාඩම වගා කිරීමේදී අර කියලා දුන්න පාඩම් නෙමෙයි පටන මිස්සු කියලා දුන්න පාඩම් මොනවද කියලා හොයා ගන්න ඕන. ඒවත් එක මේ ගමන ගියා නම් හරි. මම මේ මොහොත වෙනකොට මාස 3 මන්ජු කදනවා. මේ කාගව බඩගින්න නෙවෙන්න නෙමෙයි මාත් එක්ක ඉන්නවා මේ ජනතාව. මේක සීහෙල ගම්මානේ. මාත් එක්ක වැඩ කරන මගේ වැඩ කරන සමුගක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ බඩගින්න කියන්න බෑ. මම කුඹුරුවක් කර 16ක් හදලා ඒ 16 වගා කරනවා පොර නැතුව වැවෙන වී වර්ග වලින්. සුවඳල් කළු හින්ටි පොර නැහැ වට. මම දැක්කා ඒවා. ඔව්. එතකොට එහුව මේ මහරල ඒවා. එතකොට ඒ වී ටික කපලා මං ගබඩා කරගන්නවා. මං උදරම දන්නවා මාස 6ක් එක කන්න දෙන්න මගේ කට්ටියට පුළුවන්. එක මිනිහෙක්ව මං ගාව ඉන්නයි බඩගින්නේ මැරෙන්නේ නැහැ. ඊළඟ මාස 6ට මං ඊළඟ කන්නෙත් ওই විදියටම කරනවා. මෙන්න මේ බඳ දේවල් සැලසුම් කරන්නේ නැතුව වීදි නාට්‍යයක් හදලා ඈ ඒ වීදි නාට්‍ය අධ්‍යක්ෂකවරයා නළු නිළු හැටියට ගොවියෝ ටිකක් තරම් පාර දිගේ පෙළපාලි යනවා නම් කරන්න දෙයක් නැහැ මට. එහෙනම් කන්දක මහත්තයා ඔබතුමාට බොහොම ස්තුතියි. අයිබෝන්. අයිබෝන්. එහෙනම් මේ අවුරුද්ද සියලු කටයුතු සාර්ථක වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝන්.